විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබේ වන්නේ. අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අභියෝග මැද්දේත් අපේ මිතුදම දෙරටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉවහල් වෙලා අගමැති බංගලිදේශයේදී කියයි. ශ්‍රීලංකාවට විරුද්ධව යෝජනාවක් ගෙන ආ බ්‍රිතාන්‍යය තනියෙන්ම විවාදයක. බයිඩන් ආසනින් රුසියා ඇමරිකා සම්බන්ධතාත් බිඳුවටම බසි. දින දෙකක නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරටදී හිමි වුණේ ඉහළ පිළිකැණීමක්. බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්ති සැමරුමට හා බංගබන්දු ෂේක් මොජිබුර් රහමාන් ජන්ම ශත සංවත්සර උත්සවයටත් අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. असल वैसे समय पर मित्र एक विद्यार्थी वैरी निदाहा सक्सा समुद्रीमत बावक अतकरगले श्रीलंका वे बांग्लादेश एक एकड़ सिटने बावे अगमेतुमा मेहदी अवधारणे कला बांग्लादेश अग्रमात्य शेख हसीना महात्मेगे आराधने किटानुवाई अग्रमात्य महिंद राजपक्ष महता राजतांत्रिक संचार्यक संधा बांग्लादेश बला पिटत्वगी यूएल एकस्यासु नवे धरन श्रीलंकन ग्वान्यानी अग्रमात्वरेतुलु श्रीलंका दूत पिरिस मेसे दिवेनेन पिटत्वगी अद उदासनाई डका ही हसरत शाजलाल जातंतर ग्वंतुटुपलेदी हमुद उत्तमाचार सहित विशेष पिलिगनीमक श्रीलंका अग्रमात्वरेट हिमिवुना මෙමවස්ථාවට බංග්ලාදේශ සමුහාණ්ඩුවේ අග්‍රමාත්‍ය ශේඛ් හසීනා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහමාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ මුජිබ් වර්ෂයට අදාළව විශේෂ දේශනයක්ද පැවැත්තුවා. Ladies and gentlemen. බංගබන්දු ෂේක් මුජිබුර් රහමාන් කියන්නේ බෙන්ගාලි ජනතාව සහ ඔවුන්ගේ භාෂාව වගේම ඒ අහපැවැත්ම වෙනුවෙන් Tamange මුළු ජීවිත කාලයම කැප කරපු ප්‍රතිපත්ති සම්පාදකෙ 1971 බංග්ලාදේශ බිහිවන තුරුම Tamange නිදහස් සරකලයේ අකණ්ඩව කරගෙන යාම ඔහුගේ අදිෂ්ඨානය වුණා. අවසනාවකට ඔහුට Tamange රට වෙනුවෙන් ගොඩනගපු සිහින සැබෑ කරගන්න තරම් කාලයක් ජීවත් වෙන්න හැකියුනේ නැහැ. ජාතියට නිදහසේ වීරයා සහ පියා අහිමි වුණා. ආදරණීය දියණියකට සිය මව්පියන් සහ සහෝදර සහෝදරියන් අහිමි වුණා. අගමැතිතුමනි ඔබගේ දක්ෂ නායකත්වය යටතේ බංග්ලාදේශය අකණ්ඩව සමෘද්ධිමත් වීම ඔබට සැනසීමට කාරණයක්. ගෞරවනීය පියාගේ නාමයට ඔබට ලබා දිය හැකි වටිනාම ගෞරවය එයයි. අසල්වැසියෙකු හා සමීප මිතුරෙකු ලෙස අභිෝග මැද්දේ උවත් ආර්ථික පරිවර්තනයක් මෙන්ම දරිද්‍රතාව තුරන් කරලා තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගන්න අප මිතුරන් ලෙස ප්‍රමුඛතාව ලබා දීලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් රසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වීමටද නියමිතයි. වෙනුරේ අද දවසේ අපේ රටෙන් කොරෝනාවට ගොදුරුපුණු 298 දෙනෙක් හමු වුණා. ඒ වගේම රෝගීට ගොදුරු වෙලා හිටපු තවත් 283 දෙනෙක් පූර්ණ සුවය ලැබලා රෝහල් වලින් පිට වෙලා කියා. ඔව් මේ වෙනකොට සුවය ලැබපු ගණනේ 86000 ඉක්මවලා තියෙන වටපිටාව කුරත් එන්නත් කෙන වැඩපිළිවෙලක් නොකඩවා කරගෙන යන තමයි සෞඛ්‍ය අංශය පේවර අරන් තියන්නේ. මෙදක්වා මෙරටෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 89473ක් ඒ අතුරින් 2708 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 305ක්. අද දිනේ සුවය ලැබූ 283 දෙනාද සමගින් මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86227ක්. ඊයේ දිනේ සිදු කොරෝනා මරණයද සමගින් මෙදක්වා මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 538ක්. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ දිනේ අවසන් වන විට පුද්ගලයන් 815585 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ජනවාරි 29 ලබා දීපු අයට අප්‍රිල් 29 වෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබලා දෙන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. මොකද මේ පළවෙනි මාත්‍රාව හරහා ආසාදනේ පැතිරීම 67%කින් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා දැනට එන්නත් ඔගයක් වෙන් කරලා තබාගෙන තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්ත අයට දෙවැනි මාත්‍රාව ලබා දෙන්න කියලා. ලංකාවේ සති 10 සහ 12 අතර තමයි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න කියලා කියන්නේ. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා පිට දෙවැනි ලක්ෂ පහේ තොගයක් ලංකාවට ලැබෙයි කියලා. වෙනුරේ සංනිවේදනයේ වගේම තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ලොවට දායාද වුණු ප්‍රධානම මෙවලමක් විදියට හඳුන්වන්න පුළුවන් දෙයක් තමයි අන්තර්ජාලය කියන්නේ. ඕනජිත් මේ වේගවත් තාක්ෂණික දියුණුවත් එක්ක අපි අන්තර්ජාලයේ සක්‍රීය කොටස් කරවන් බවට පත් වෙලා හමාරයි. මේ වගේ පසුබිමක රටේ හැම කෙනෙකුටම සීමාවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න විදුලි සංදේශ නියාමන කොමිසමත් සූදානම් වෙනවා. 2021 අප්‍රේල් මාසයේ වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් හෙවත් unlimited data packages පාරිභෝගිකයන්ට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. තම Facebook පිටුවේ සටහනක් තබමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ ජනතාවට ලබා දිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අප්‍රේල් පළමු වනදා වන විට ලබා දෙන ලෙස අන්තර්ජාල සේවා සපයන්නන්ට නියෝග කර ඇති බවයි. අන්තර්ජාල සේවා සපයන්නන් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක මෙවන විට යෙදී සිටින බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. අපේ රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගෙනාපු යෝජනාව ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කරද්දී අපේ රට වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිනියකට අදහස් දක්වන්නත් අවස්ථාවක් ලැබුණා. ශ්‍රී ලංකාවට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් අභියෝගයට ලක් කරමින් මෙරට මානව හිමිකම් සහ කාන්තා කටයුතු පිළිබඳ ක්‍රියාකාරිනියක වන ජිහාන් හමිඩ් සිය අදහස් දැක්වුවා. I'm going to discuss on the issue of Muslim funeral rights, which is highlighted under the section 8 of the proposed resolution. I think it's fair for me to say I'm qualified enough to comment on this issue, being a Muslim living in Sri Lanka all my life. I will explore the difference between the opinion projected in the international media and international human rights forums and the ground reality of we Muslims experience day and day out here in Sri Lanka. The draft resolution mentions about the prevailing marginalization and of discrimination against the Muslim community. This statement portrays a gloomy picture conveying false message that Muslims are being harassed in Sri Lanka and we don't have the opportunity to live and go about doing our business freely. I have to say, nothing can be far from the truth. If you have been to Sri Lanka, you would know the Muslim community is an inseparable thread entwined into the tapestry of the multi-ethnic Sri Lankan community. Muslims here in Sri Lanka play a vital role in the business sector. Also, you will meet, if you come to Sri Lanka, you will meet all sorts of professionals from the Muslim community. If we are marginalized, would you expect two justice ministers of two recent governments, including the current one, to be famous Muslim politicians in Sri Lanka? But I'm glad now, as a Muslim, that it's been resolved by allowing the burials to happen while ensuring that such practice is not a danger to whoever is carrying out the rituals for the rest of the Sri Lankans. So I think very strongly the UN Human Rights Council should stop seeing crocodiles in the teacup and remove Section 8 altogether from the resolution. I'm sure any Sri Lankan Muslim brother or sister listening to me will agree with me. තමන්ව පැහැරගත් සිද්ධියට සම්බන්ධ හැම කෙනෙක් ගැනම තොරතුරු අධිකරණයේ හමුවේ හෙළි කරනවා කියලා පැහැර ගැනීමට ලක්වෝවායයි කියන වෙබ් මාධ්‍යවේදියා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්
අද ප්‍රකාශ කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්න කොළඹ අපරාධ කොට්ටාසයට කැඳවලා තිබුණු රජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන දෙදෙනා ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටියා. කිසියම් පිරිසක් තමා පැහැරගෙන ගොස් අඩත් තෙට්ටම් කළ බව පවසමින් වෙබ් මාධ්‍යවේදියෙකු පසුගිය 10 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව පොලිසිය වෙත පැමිණිලක් සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ටාෂය අනාවරණය කරගෙන තිබුණේ මෙම පැහැර ගැනීම ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බවයි. සිද්ධියට අදාළ වෙබ් මාධ්‍යවේදියා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔහු අපමත මුදා හැරුණා. කෙසේ වුවද අදාළ වෙබ් මාධ්‍යවේදියා අද පසුරුවේ මාධ්‍ය හමුවකට එක්වමින් මෙසේ එම සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කළා. කෑලි කෑලි වලට මරනවා කිව්වා. මගේ භාර්යාව බෙල්ල කපලා මරනවා කිව්වා. මම මොන මානසිකත්වයකින්ද ඉන්නේ? මම එවලේ අවවරණ බැලුවේ. මට එවලේ ඔළුවට ආවේ කවුද? මම ඊටාම සමීපව ආදරය කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ මගේ ඔළුවට ආවේ. මම බේරගනි මේ වෙලාවේ කරුව මහත්තයලා ගෙදරට ගියෝ. දෑතරි ජයතික ලා ගෙදරට ගියෝ. මං චතුරම මේ ડોක්ටර් රාජිතගේ ළඟට ගියෝ. මට ඒ හැංගීම විතරයි ආවේ. මොනවද දැන් කරන්නේ කියලා අපි දන්නවද? අතේ පපුවේ නෙමෙයි මේ වෛද්‍ය වාර්තා මේ තියෙන ඔක්කොම මේ තියෙන වෛද්‍ය වාර්තා මේවා පොලිසියෙන් ගලවන්න ඇදුවා ගැහුවේ කවුද කියලා මට කියන්න බෑද පැහැරගත්තුවා කියන මාධ්‍යවේදියා කරේ නාට්‍ය අනිවා කියන්න ඕ නෑ කමන්නෑ ඔය වගේ දේවල් ලංකාවේ මේ මට උනේ එකද ඔය වගේ කී දහස් වුණාද ඒකයි මට කියන්න තියෙන බොහොම ස්තුතියි මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ටාෂයට කැඳවා තිබුණා. එහෙත් ඔවුන් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවයි පැවසෙන්නේ. පවුල් 1200 කගේ ආර්ථිකයේ ගොඩනගන මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ව්‍යාපෘතියට රජයේ රුපියල් මිලියන 548ක් වැය කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවින් 1200ක් මිරිස් වගාව මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති යටතේ 6.5% අඩුපොලි අනුපාතය යටතේ ගොවින්ට මේ සඳහා ණය ලබා දී තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් වගාව සිදු කිරීම විශේෂත්වයක්. මැදවච්චිය ගල්ලෑල්ලගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වගබිම් ව්‍යාපෘතිය මහින්දානන්ද අලුත්කමගේ එස්.එම්. චන්ද්‍රසේන යන අමාත්‍යරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. බෙරට සිදුපුණු දැවැන්තම මූල්‍ය වංචාවක් වන මහබැංකු බැඳුම් කර සිද්ධිය ගැන අධිකරණ ක්‍රියාමාර්ග මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ වැඩවලට ආණ්ඩුවේ කිසිම ඇඟිලි ගැසීමක් නැහැ කියලා දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා පැහැදිලිවම කියනවා. හිටානිද්ද වෙනකොට මේ top 10 හොරු ඔක්කොම පරීක්ෂා කරනකොට පහුගේ රජයේ ජනතාවගේ මුදල් අයතා පාවිච්චි කරපු විශාල පිරිසක් අත්අඩංගුවට ගයි. සීනි වංචාව පොල්තෙල් වංචාව යට ගහ ගන්න නම් ඊට වඩා උඩින් මොකක් හරි ගේන්න ඕනේ කියලා හිතලා කවුරු හරි අත්අඩංගුවට ගැනීමන්න මම හිතන එක බරපතල කේදවාචි. අපි එහෙමද කියලා බලමු. මහා බැංකු වංචාවට සම්බන්ධ අයට දඬුවම් ලබා දීම ගැන වැඩිම සතුටු වෙන කෙනා මම. මොකද මම තමයි පළවෙනියටම මේක අල්ලස් කොමිසමට ගෙනහිල්ලා මේ රටේ හෙලිදරව් කරපු පුද්ගලයා. දැන් අර්ජුන් මහේන්ද්‍රන් තාම හැංගිලා. එයත් ගේන්න ඕන. සහ මේ මුදල් අය කරගන්න. චමින්ද මන්ත්‍රීතුමා කියනවා නම් මහා මොලකලු රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා මහා බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කරපු ජනාධිපති කොමිසමට ඇයි සාක්ෂි ලබා නොදුන්නේ? මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් මේ සම්බන්ධයෙන් ඒ අපි එදා චෝදනා ඉල්ල කරා මේ විමර්ශන කටයුතු සිදු වෙද්දී දඩුවම් ලැබීමට සිදු වෙයි වරද ස්වභාවය අනුව දැන් අධිචෝදනා ගුණ කළා තියෙනවා අධිචෝදනා ගුණ කරේ මේ ආණ්ඩුවේ නෙමෙයි අධිචෝදනා ගුණ කරේ සාමාන්‍ය නීතිමය ක්‍රියාදාමය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ අනුව තමයි අපදීමට විරුද්ධ වෙලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ මේක මේ රජයපත් වුණාම ඒවට අවශ්‍ය කරන ක්‍රියාදාමය ශක්තිමත් වෙනකොට ඉස්සර වෙනකොට ඒකට කියන්නේ පරිගැනීම කියලා. ඉතින් ඒකට වෙන කතාවක් කියන්න දෙයක් නැහැ මේ විපක්ෂයට වෙන මොකද්ද කියන්නේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටටම විදුලිය ලබා දෙන එක වත්මන් රජයේ තවත් එක් අපේක්ෂාවක්. ඒ වෙනුවෙන්ම දැයට එළියේ වැඩසටහනක් ක්‍රියාවෙන්නම් වන්ද කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පිළිබඳව අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට පළමුවෙන්ම දාලා තිබ්බේ මේ මුළු ලංකාවේම විදුලිය නොමැති පවුල් කිසිවක් නැති කරන එක ඒ කටයුත්ත ආරම්භ කිරීම සඳහා තමයි මේ දැයට එළිය වැඩසටහන ආරම්භ කරේ. එතකොට රටේ නිවාස තියෙනවා 150,000කට අධික ප්‍රමාණයක්. එයින් 100,000කට විතර ප්‍රමාණයකට විදුලිය නැතුව තියෙනවා. අපි පළවෙනි අධිකර විදියට රජය තීරණය කළා තියෙනවා සමෘද්ධි ලාභීන් සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉන්න
කට්ටියට මුලින්ම විදුලිය ලබා දෙන්න. ඒ පවුල් 68332ක්. විදුලිය ලබා දෙන්න වියදම් වෙනවා මිලියන 1284ක්. එයින් මිලියන 750ක්ම මේ වසරේ බජට් එකෙන් ඇප්‍රූව් වෙලා තියෙනවා ලබා දෙන්න. මේ සමෘද්ධි කට්ටියට ලබා දෙන පළවෙනි අදියරේදී දෙන්නේ විදුලිය ලැබිලා තියෙන කොටසෙන් මීටර 50ක දුරින් ඉන්න කට්ටියට තමයි මුලින්ම ලබා දෙන්නේ විදුලිය. ඒකට 37364ක් ඉන්නවා පවුල්. 4062කට දැන්ටමත් විදුලිය ලැබිලා තියෙනවා. එතකොට 33302කට මේ අවුරුද්දේ විදුලියත් සමග ලයිට් දාගෙන අවුරුදු කන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි රජයේ බලාපොරොත්තුව. वेणुरे अंदुरे इन्न केने कोट विदुली एलिय कियन्ने वैदगत्म देया अवुरुदु गणनावक विदुली एलिय नेतिव हिटपू रिदिमालियद्द अराव कलुकेले गम्माने गेन स्वाधीन रूपवाहिनी प्रवृत्त्यांशे अपि वगकिव युतु अयट दैनिन्नम प्रवृत्तिन् विकाशय कला ओनजीत अन्ने माध्य मेहेवरट अद वटिना कमक लबिला कलुकेले गम्माने एकालोक वेला तियेनवा කල්කලිය එළිය කරන විදුලිය ලබා දීමත් මේ වෙනකොට ආරම්භ වෙලායි තියෙන්නේ. සුන්දර පරිසරයකට හිමිකම් කීවත් විදුලි ආලෝකයේ නිමැති නිසා මහත් ලෙස පීඩාවට පත්ව සිටින රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කලුකලේ ගම්වැසියන්ගේ කඳුළු කතාවයි මේ. කලුකලේ ගම්මානයට විදුලිය නොමැති කමින් ඒ සිටින පවුල් 100ක් පමණ වසර 75කට අධික කාලයක සිට දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටනවා. ඔන්ලයින් ක්‍රමයට රට පුරා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවද විදුලිය නොමැතිකම නිසා කලුකැලේ දරුවන්ට එම අවස්ථාව අහිමි වුණා. මේ පිළිබඳ අප ප්‍රවෘත්ති තුලින් නිරන්තරයෙන් හෙළිකලේ රටේ සංවර්ධන ප්‍රතිලාභ සියලු වැසියන්ට එකසේ ලැබිය යුතු නිසායි. මේ පිළිබඳ වහා ක්‍රියාත්මක වී ගම්මානයට අවශ්‍ය විදුලිය සැපීම සිදු වුණේ කාකේත් බලාපොරොත්තු මල් පළකන්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම රාජ අමාත්‍ය තේනුක විධාන කමගේ යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලිය ලබා දීම සිදු කෙරුණා. මාධ්‍ය රාජකාරියට එහා ගිය ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් කලුකැලේ ජනතාවගේ බෙම කැටලුව රටට හෙළි කරමින් ගමටම විදුලිය දෙන තෙක් ගම්මාසෙන් වෙනුවෙන් නිරන්තරයෙන් ක්‍රියා කිරීම පිළිබඳ මෙම ජනතාව ස්වාධීන රූපවාහිනියට ප්‍රණාමය පුද කළා. අපේ ගමට විදුලිය ලැබිච්ච එක බොහොම ස්තුතිවන්ත වෙනවා. ITM මාධ්‍ය ජාලයෙන් පෙන්ලා දීලා තමයි ගමට මේ විදුලිය ලබා දුන්නේ. ඉතින් අපි මේ බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය මණ්ඩලයට. කුප්පියා මකුලින් පාඩම් කරපු අකුරක් ඉගෙනගත්තු දරුවන්ට අද ලයිට් එලියකින් පොතක් පතක් බලාගෙන පාඩම් කරන්න පුළුවන් දවසක් අද උදා වෙලා තියෙනවා. මේ ගම් වලට සිංහල අවුරුද්දක් අවශ්‍යතාවයක් නැහැ. අද තමයි අපේ සිංහල අවුරුද්ද. සමහර විරෝධතාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනොත් එක්ව සිටි ආකාරය අපට දැක ගන්න ලැබුණා. විදේශ ශ්‍රමිකයන් බ්‍රිටිට ගෙන්වීමෙන් පසු නිරෝධායන කාර්යයේදී ඔවුන් විවිධ අපහසුතාවයන්ට ලක්වන බව ප්‍රකාශ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ එක් විරෝධතාවයක නිරත වුණා. සමගි විදේශ ශ්‍රමික සංවිධානයේ නියෝජිතයන්ද මීට එක්ව සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවය පැවැත්තුණා. අධ්‍යාපනය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවද විරෝධතා පාගමනක් පැවැත්තුවා. පාගමනින් ඉසුරුපා ඉදිරිපිටට පැමිණි පිරිස මෙසේ විරෝධතාවයේ නිරත වුණා. විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු සඳහා දේශපාලන පත්වීම් සිදු කරන බවටයි උද්ඝෝෂකයින් චෝදනා කළේ. මේ අතර මෙම උද්ඝෝෂණයේ පැවැත්වෙන විටදී ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ විරෝධතාවක්ද අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිටදී පැවැත්තුණා. ඔවුන් දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. පොලිසිය මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කර තිබෙනවා. පරිසර සම්බන්ධයෙන් විහාර මහදේවි උද්‍යානයේ ප්‍රදර්ශනය කර තිබූ අඩි 54ක් උස පූර්වක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද විරෝධතාවයක් පැවැත්ුණා. අපේ පැවැත්මට අත්‍යවශ්‍ය දේවල් ගොඩාක් මේ වෙනකොට විනාශ වෙගෙන යනවා. ඒකත් එක්ක අපිට තියෙන ගැටලුව තමයි අපේ අනාගතේ මොකක්ද වෙන්නේ කියන එක. අපේ පරිසරික සම්පත් විනාශ කළ දැම්මම අනාගතයේදී ගෝලීය දේශගුණික විපර්යාස ඇති වුණාට පස්සේ ඒවට අපිට මුහුණ දෙන්න වෙන්න තියෙන ආරක්ෂිත වැට නැති වෙලා යනවා. ඒක තමයි අපිට හයිලයිට් කරන්න ඕනේ. අවසරයකින් තුරව නීති විරෝධී ලෙස මෙම පෝරු ප්‍රදර්ශනය කර තිබීම හේතුවෙන් එය ඉවත් කිරීමට පරිසර පොලිසිය ක්‍රියා කර තිබෙනවා.
වර්තමාන අධිකරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඉන්න කාලේ මේ පෝස්ටර් ගහනක නැවතුවා. එතුමා මැතිවරණ ව්‍යාපාරධිපති කටවුට් බැනර් පෝස්ටර් ගහන්න දුන්නේ නැහැ. ඉතින් ඒවා එතුමා පරිසරයට බොහොම ආදරේ. ඉතින් ඒ හින්දා තමයි මේ කොළඹ නගරය මෙච්චර ලස්සනට තියෙන්නේ. ඉතින් කොළඹ නගරය අපි පරිසරයකගේ විසින් මොනිටර් කරනවා. මේක උදෑසන අපි දැක්කා. අපි ඒගොල්ලන්ට කිව්වා මේක ගලව ගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ගලව ගත්තේ නැහැ. පස්සේ මේ නගර සභාවේ කම්කරුවන් දාලා මේක ඉවත් කරා. ඉතින් අපි ඒගොල්ලන්ට ආය දවසක අපෙන් ඉල්ලීමක් කරොත් අපි සාධාරණ තැනක් ඇතර දෙනවා. නැතුව මේ බැනර් එකටවත් කටවුට් එකටවත් අපි විරුද්ධව නෙවෙයි. මේ කටවුට් එක අපේ අවසරයක් ගත්තා නම් අපි මේ කටවුට් ගහන්න අවසර දීලා තියෙන තැන් තියෙනවා. ඒ තැනක අපි ගහන්න දෙනවා. මේ විහාර මාධ්‍යවේක ඇතුලේ අභ්‍යන්තර ගහලා තින්නේ. මෙතන කිසිසේත් ගහන්න ඉඩ දෙන්න බෑ. සිංහරාජය ගැන දැන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරගෙන වෙනදා නොදකපු පරිසරවේදීන් පිරිසකුත් දැන් එළියට ඇවිල්ලා ඇත්තටම සිංහරාජය එලිපෙහෙලි කරනවද මේ ගැන අපි සුවබැලීමක් කළා. මේ දවස්වල මේ ඕගොල්ලන්ගේ මේ ගම් ප්‍රදේශය ගැන හැම මාධ්‍යෙකම කතා කරනවා මේ සිංහරාජය විනාශ කරනවා මේ ගස් කපනවා කියලා. මොකද්ද මේ ඇත්තම වෙලා තියෙන්නේ? එහෙමනම් ඉතින් අපි දකින්න දේවල් නැහැ. මෙතන මේ ලොකු දේවල් සිද්ධ වෙන්නේ. අපි නම් සිංහරාජය මෙහෙ කපනවා දැකලත් නැහැ. අපි කපන්න හැම දෙන්නෙත් නැහැ. මේ ප්‍රමාණය මේ මිනිස්සුගේ බෞද්ධලික ඉඩම් මේ මිනිස්සු කරගෙන යනවා. එච්චරයි අපි නම් දැකලා තියෙන්නේ. අපිට නම් එහෙම ප්‍රශ්න නැහැ. මේ සිංහරාජය කැපෙන්නේ නැහැ. මේවා සිංහරාජයට අදාළ ඉඩම් නෙමෙයි. එහෙනම් අපි ගමේ ජීවත් වෙන මිනිස්සු අපි දැනගන්න එපායි. එදා සම්සි 41 ඉඳලා මේ ඉඳන් පිරිසිදු උපුතින ඉඳන් මේවා මෙතන ඉඳලා ගත්තාම මේ සිංහරාජය කියලා කියන්නේ අර මෙතන මේ අවටනේ කියන්නේ මේ ප්‍රධාන පාරත් සිංහරාජයක් එන්නේ නැහනේ. අරේ තමයි සිංහරාජය තියෙන්නේ කොච්චර කිලෝමීටර් 7කටත් එහා. මේ ওই මාධ්‍යෙන් දාන බොරු නෙවෙයි. අවිල්ල බලධාරියෝ එතන ස්ථානට අවිල්ලා මේ ගැන ස්ථාන පරිසාවක් කරනවා නම් ඔවුන්ට තේරෙනවා මේ වනයක්ද කපන්නේ. එහෙම නැත්නම් මේ මෙයාගේ පුද්ගල කීඩමක්ද හදන්නේ කියන එක. දැන්ට අවුරුද්දක් එකමාරක වගේ කාලයක් ඇතුළත මගේ ගාව දැන්ට මේ ඉඩමේ 1946 නම් පත්තිරු තියෙනවා. මේ 46 සුද්දන් කාලේ නම්ම ගත්තේ තියෙන මේ 46. මේ 46 නම්ම පත්තිරු ටික තියෙනවා. ඒ වගේම අපේ ඔප්පුව. අම්මේ අතර අරගෙන මේ කරනවා මේ මේ මේවා මම මේ නීත්‍යානුකූලව මේ ඔප්පු තියෙන්නේ. මේකව හොරව හදලවත් අර එමනේ 1946 නම් තියෙනකොට ඕනම කැමත්ත එකට පිළිගන්න බුණ මේ ප්ලෑන්. මේ ඉඩම් තුනටම අපි ගත්තට පස්සේ ඔප්පු තුනක් තරම් තියෙනවා. මේ ඉඩම් තුනට ඔප්පු තුනයි මේ ප්ලෑන් තුනයි. මේ දවස්වල පුවත් මවන තැනක් වෙලා තියෙන්නේ සිංහරාජ වනාන්තරය. සිංහරාජය ගැන කතා කරපු තරුණියක් නිසා සමාජ මාධ්‍ය ජාලාවල පුළුල් ප්‍රචාරයක් යනවා. මේ ගැන කතා කරන්න අද සමගි ජනබලවේගයේ කාන්තා නියෝජිතයන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඔනජිත්, හැබැයි මේ මාධ්‍ය හමුවට සහභාගී වුණු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මණ කිරියල්ල මහත්මයාගේ දියණිය නම් ලොකු අසීරතාවන්ට පත් වුණු හැටිත් පෙනුණා. සිංහරාජ ප්‍රශ්නය නොදැන මාධ්‍ය හමුවට පැමිණි ඇයට තමන් සන්තකයේ තියෙන හන්තාන රක්ෂිතයේ ඉඩම ගැනත් කියන්න සිද්ධ වුණා. ඔය මටන කියන්නේ මම චමින්ද්‍රාණ කිරියැල්ල ලක්ෂ්මන් කිරියැල්ල හිටපු අමාත්‍යතුමාගේ දුව. ඇත්ත වශයෙන්ම සිද්ධයක් වුණා. ඒක මගේ පියා අවුරුදු 30කට විතර උඩදී සල්ලි දීලා ඉඩමක් ගත්ත හන්තාන. මම ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතිමන්ත වෙනවා මේ ප්‍රශ්නේ අහපු එක ගැන. මොකද මට ඇත්තටම අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම පෞද්ගලික ඉඩමක්. ඉතින් ඊට පස්සේ තව දැන් අවුරුදු 10කට 15කට උඩදී මට ඒක තෑගි ඔප්පුවකින් මගේ පියා මට ඒක තෑගි කරා. නෑ, ඒක හන්තාන රක්ෂිතට අයිති ඉඩමක්. මොකද ඒක 2500 අතර තියෙන එකක්. නමුත් මම කියන්න කැමති කිසිම ගහක්වත් ඒ අවස්ථාවේදී කැපුවේ නැහැ. නෑ, ඒක පෞද්ගලික ඉඩමක්. ඔව්, අසිංහරාජයක දන්නේ නැහැ ඇත්තට මේක. ඒක ඔව්.
ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අපසන් වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. අයිබෝවන්.